පෙරෙන්නද. විදේශපත්වෙන් අපේ මුලින්ම තොරතුරු වාර්තා කරන්නේ දකුණු අප්‍රිකාවේ. දකුණු අප්‍රිකාවට දරුණු සුළු කුණාටු තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් එහි ප්‍රදේශ ගණනාවකට ගම් වතුර තත්ත්වයක්ද නිර්මාණය වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. දකුණු අප්‍රිකාවේ ඩර්බන් ඇතුළු ප්‍රදේශ රැසකට දරුණු සුළු කුණාටු තත්ත්වයක් බලපා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ගත වූ සතිය තුළ දැඩි වර්ෂාපතනයක් මෙම සුළු කුණාටු තත්ත්වයේ හේතුවෙන් එම ප්‍රදේශවලට ඇදහැලී තිබෙනවා. මෙම සුළු කුණාටු තත්ත්වයේ හේතුවෙන් ගත වූ සතිය තුළ එම ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශ බොහොමයක් ආශ්‍රිතව දරුණු ගම් වතුර තත්ත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ. එරට ආපදා කළමනාකරණ අංශ සඳහන් කර තිබෙන්නේ ගොඩනැගිලි 200කට පමණ දැඩි සුළං තත්ත්වය නිසා හානි සිදුව ඇති බවයි. බොහෝ ප්‍රදේශවලින් වර්ෂාවන් සමග තදා කුණු ගැසීම් පිළිබඳව මෙන්ම ඒ නිසා පුද්ගලයන්ට සිදුවුණු අනතුරු පිළිබඳවද වාර්තා වී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ලබන 21වෙනිදා පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා බාදු නාම යෝජනා ප්‍රතික්ෂේප වූ මොහන්ද සිල්වා මහතා සහ රවින් වික්‍රමරත්න මහතා ඊට එරෙහිව අධිකරණය හමුවට යන බව පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ CCC ක්‍රීඩාංගණයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින්. රවින් වික්‍රමරත්න මහතා ප්‍රොජෙක්ට් කරලා තියෙනවා එපීස් ඇඩ්වයිසරි කමිටි එක මිනිස්සුගේ. දැන් අපිට මේ ගැන දැනගන්න ලැබුණේ ගිය සිකුරාදා මාධ්‍ය පමණයි. අද වෙනතුරු අපිට හේතුවක් දක්වලා නැහැ. දැන් අලුත් රෙගුලාසියක් එනවා 2016. අතීතවක කමිටුවක සමාජිකයින්ට නැවත තරග කරන්න බැහැ කියලා. 2015 නමින් දිසානායක මහත්මයා ත්‍රිපුද්ගල කමිටුවක් දාලා මේකේ කියනවා කවුද මේ වැරදි දේවල් කරන්න තියෙන්නේ. ඉතින් අපිට මෙතන හැන්දෙන්න ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන්ම අපි අධිකරණයේ ඉන්න බලන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රීඩා පනතේ අර්ථය බොහොම පැහැදිලිව තියෙනවා. පක්කල යුද්ධයේ එක විනිශ්චකාරවරයා සමග රාජ්‍යාංශයේ උසස්ම නිලධාරීන් දෙදෙනෙක්. මේ අපේ කමිටුවේ තියෙනවා විනිශ්චකාරවරුන් දෙදෙනෙක් ඉන්නවා. සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් ක්‍රීඩා පනත උල්ලංඝනය කළා යාළට ඕන කට්ටියව පත් කරලා තමයි මේ මෙතෙන්ට ගියේ. මේ නීතිය ඇදියට මේ රටේ අරවින්ද විසිරලට ඉල්ලන්නත් අපිට කතා කරලා නැහැ. අපි ඉන්වයිට් කරලා අපිට මමත් ඉල්ලනවා මෙතන. ඒයි මටත් තියෙනවා chance එක. මොහන් විශ්වලම නැති වුණත් කිඹුල නැති වුණත් මූණා හරි ඉන්නවා. හරිද? කොහොමාරි අපි දිනනවා. ඒක no chance. මේක අපි දැනගෙන හිටියා සුමාන දෙයකට තුනකට ඉස්සෙල්ලා මොහන් විශ්වලම මහත්තයයි චම්මිසිල්ලා මහත්තයවත් නොකවුට් කරන්න තමයි දැම්මේ. මමත් 2005 හිටියා කියලා. මේකලන්ට හොයාගන්න බැන්න මම 2005 හිටියේ නෑ. මම හිටියේ 2001. වාර්ෂික ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මන් රාත්‍රිය ඊයේ අති උත්කර්ෂවත් අයුරින් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වුණා. මෙම සම්මාන උයන සඳහා පසුගියදා වඩාත් කතාබහට ලක් වූ හත්හැවරදී ආචි ශිලෝද ආරාධනා ලැබ තිබීම විශේෂත්වයක්. පසුගියදා තවත් සැත්කමකට මුහුණ දීමෙන් අනතුරුව සුවයලපා පැමිණි පුංචි ආචිට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලින් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝනස් සම්මානය මෙවර දිනාගත්තේ